ක්‍රිස්තුමන් තුලමා ප්‍රේමවන් සහෝදර සහෝදරියනි අපේ සිංහල කියමනක් තියෙනවා කල කල දේ පල පල දේ කියලා අහලා තිනවද නැද්ද මහන් අදහා ගන්නකො එන මොකද්ද කල කල දේ පල පල දේ කියලා මේකේ සත්‍යතාවක් තියෙනවා ජීවිතේ මේක හුඟක් ආගම්වල කතා කරන දෙයක් බෞද්ධ ආගමේ හින්දු ආගමේ එහෙම කතා කරනවා මේක කර්මය කියලා සංකල්පයක් දීලා තියරි එකක් දීලා කතා කරනවා අපේ ආගමේ මේක හඳුන්වලා දෙන්නේ මෙන්න මේ විදිහටයි අපි යමක් කළාම ඒ දෙයට ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය ආශිර්වාදය වගේම දඬුවමත් ලැබෙන්න ඉඩ තියෙනවා ඒ දේ කරද්දී හැම ක්‍රියාවකටම ස්වාමීන් වහන්සේ ඒ වරප්‍රසාද දෙනවා යහපත් ක්‍රියාවට යහපත් වරප්‍රසාදයට අයහපත් ක්‍රියාවට ඒ දඬුවමත් ලැබෙනවා ඒ කාරණය බයිබලයේ සඳහන් කරන්නේ මෙන්න මේ වචනය තුලින් උන්වහන්සේ මතක තියාගන්නවා කියලා උන්වහන්සේගේ මතකය කවදාකවත් අමතක වෙන්නේ නැති මතකයක් ඒකට හේතුව උන්වහන්සේට කාලයක් නැහැ අපිට කාලයත් එක්කනේ අමතක වෙන්නේ ගිය අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා උදේට කාපු එක මතකද මතක නැහැ ඇයි අපිට ඒ දවස් එද්දි කාලය ගත වෙද්දි මතක නැතු වෙනවා අපේ මේ පුංචි මොලේට ඔක්කොම තියාගන්න බෑ උන්වහන්සේ ඉන්නේ කාලයට ඉහළින් ඉන්නේ උන්වහන්සේ උන්වහන්සේට අවුරුදු මිලියන ගානකුත් එකයි ඉස්සරහට තියා පිටිපස්සට එකයි දනුත් එකයි ඒ හැම දෙයක් උන්වහන්සේ දන්නවා පේනවා උන්වහන්සේට ඒ හැම දෙයක්ම ඒ නිසා උන්වහන්සේ මතක තියාගන්න අවශ්‍ය නැහැ නමුත් උන්වහන්සේ මතක් කරනවා කියන්නේ ක්‍රියාත්මක වෙනවා God remembers කියන්නේ උන්වහන්සේ act කරනවා action එකක් ගන්නවා ක්‍රියාත්මක වෙනවා කියන එකයි මේකයි බයිබලයේ theory එක. එතකොට උන්වහන්සේ ආබ්‍රහම් කළ ඒ විශ්වාසයේ ක්‍රියාව තම පුතාව උනත් දෙවියන්ට පූජා කරන්න කැමති. ඒ තරම් විශ්වාසයක් ආදරයක් කැපකිරීමක් තියෙනවා. මේ කැපකිරීමක් අපිට හැමදේම ලැබෙන්නේ නැහැ කැපකිරීම නොකර. මට පුළුවන් මෙච්චරයි මම මෙච්චරයි දෙන්නේ. ආ එච්චරට ඒ ටිකම හම්බෙයි ඔයාට එච්චරයි. මට ඕන දෙයක් දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන්. මගේ වෙලාව ඕන තරම් දෙන්න පුළුවන්. ඕන දවසක මට එන්න පුළුවන්. හැමදාම මට දෙයක් කරන්න පුළුවන්. මගේ තියෙන ඔක්කොම ගන්න ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. දෙවියන් වහන්සේත් ඒ වගේම ඔබට දෙනවා. උන්වහන්සේ මතක තියා ගන්නවා. උන්වහන්සේ මතක තියා ගන්න දෙයක් නැහැ මං කියෝ වගේ. පේනවා උන්වහන්සේ හැම දෙයක්ම අතීතයේ කරපු දේවල්. අපිට අමතකුණත් උන්වහන්සේ දන්නවා. මතක තියෙන උන්වහන්සේට. උන්වහන්සේ මතක් වෙනවා කියන්නේ ආයේ මේ પરම්පරාවට විතරක් නෙමෙයි මට විතරක් නෙමෙයි මගේ මදු પરම්පරාවට දරුවන්ටත් එයා මතක් වෙලා ඒ වරප්‍රසාද ලැබෙනවා මේක පව් වලට සම්බන්ධ නිසා තමයි සමහර වෙලාවට අපි මේ තාත්තලා අම්මලා ආච්චිලා සීයලා කරු පව් වලට දැන් අපි වන්දි ගෙවනවා කියලා සමහර අය කියන්නේ ඒකේ ඇත්තකුත් තියෙනවා නමු ස්වාමීන් වහන්සේ ආයෙන් පස්සේ මේක පොඩ්ඩක් වෙනස් වුණා ජේසු වෙවිලා කිව්වේ ජෝම්තුමාගේ සුවිශේෂයේ නමිනි පරිච්ඡේදයේ ඒ ජාත්‍යන්තර සූපත් කරද්දී ගෝලිය අහන්නේ ඒකයි ඒ ප්‍රශ්නය ස්වාමිනේ මේ මිනිස්සේ අන්ධ වෙලා ඉන්නේ ඇයි මේ 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 මෙයාගේ අම්මා තාත්තා පව් කළාද නැත්නම් වෙන කවුරු හරි කරපු එකද නැත්නම් එයා කරු පව් වලටද මේ අන්ධ වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ මෙයා අන්ධ වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේගේ මහිමය සඳහා දැන් මේ අන්ධභාවය නැති කරලා දාලා මෙන්න පෙනීම ලැබිලා ස්වාමීන් වහන්සේගේ මහිමය මෙයින් ප්‍රකාශ වෙනවා කියලා උන්වහන්සේ සුවපත් කරනවා ඒ පුද්ගලයාව. උන්වහන්සේ කියනවා "ඔව් එහෙම දෙයක් තියෙනවා. ඔබ ජර්මියා දිවස් ප්‍රසාදිවරයා, එසකේල් දිවස් ප්‍රසාදිවරයාත් මේවා කිව්වා. තාත්තලා ඇඹුල් මිදි කෑවොත් දරුවන්ගේ දත් ඉර වැටෙනවා කියලා කිව්වා." ඊට පස්සේ මොසිස්තුමා හැම කිව්වාම ජර්මියා දිවස් ප්‍රසාදි එසකේල් දිවස් ප්‍රසාදිවරයා කිව්වේ ඒක එහෙම වුණාට තාත්තගේ පව් වගේම පුතාගේ පවුත් වලටත් දඬුවම් දෙන්නේ මමයි. ඒ හින්දා තාත්තලම්මලා කරපු පව් වලට එයාට නෙමෙයි දරුවන්ටයි දඬුවම් හම්බෙන්නේ කියන තැන ඉන්න එපා. ඔබ වැරද්දක් කළොත් ඔබටම හම්බෙනවා ඒක කියලා ඒ දිවසුර වෙයිලා කිව්වා. ස්වාමීන් වහන්සේ කියනවා ඊටත් එහාට ගිහිල්ලා එහෙම වෙන්නේත් නෑ. පසුතැවුනොතින් ඔබට සමාව තියෙනවා. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ලොකු වැරදි කරන්න පුළුවන් අපි. මහා පව් කරන්න පුළුවන්. හැබැයි අවංකව පසුතැවිලා ඒක අතාරින්න කැමැතිද? උන්වහන්සේ ගැලීම තියෙන මෙතනයි අනිත් ආගම්වල තියෙන ඒ තියරිස් වලට වඩා අපේ ආගමෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදය ජේසුගෙන් ලැබෙන ජේසුගෙන් පමණක්ම ලැබෙන ඒ මහා වරප්‍රසාදය තියෙන මෙන්න මෙතනයි අපි විශේෂ වෙන්නේ එතනයි
එනිසා අපිටත් ඕන කෙනෙක්ට සමාව දෙන්න පුළුවන් වෙන්නේ. අපි මරණ අයටත් අපේ පවුල් විනාශ කරන අයටත් අපි නැති කරලා දාන අයටත් අපේ චරිත නැති කරන අයටත් අපිට පුළුවන් සමාව දෙන්න. ඇයි? අපිටත් ඒ වගේ උන්වහන්සේ සමාව දෙන හින්දා. සහෝදර සහෝදරිනී, ආබ්‍රහම් තුමාගේ අද කතාවෙන් අපි දකිනවා. ආබ්‍රහම් තමන්ගේ පුතාව පරිත්‍යාග කරන්න යද්දී මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ? මරන්න එපා කියලා බැටළුවෙත් දෙනවා. ඒක හරි. ඔයාගේ පුතාව පවා ඔයා මට දෙන්න ගියා. මේ අවුරුදු 80ක් යනවා කෙනෙක් ඉඳලා අමාරුවෙන් හදාගත් දරුවා. ප්‍රාතිහාර්යයෙන් හම්බෙච්ච දරුවා. අඬලා අඬලා කනලව් කරලා ලැබුණ දරුවා. පණ වගේ ඉන දරුවව. එයාවත් ඕන්නම් දෙවියන්ට පරිත්‍යාග කරන්න. කැමති ආබ්‍රහම් තුමා. ඒ විශ්වාසය, ඒ ආදරය, ඒ කැපවීමට ස්වාමීන් වහන්සේන ඔයාට එච්චර කරන්න තරම් ආදරයක් මට මං ගෙනුවෙන් තියෙන හින්දා මමත් ඔයාට දෙනවා. ඔයාව ආශිර්වාද කරනවා මම. සතුරන්ගේ දොරගුළු අයිති කරගන්නවා වගේ දරුවෝ. ඒ කියන්නේ ආබ්‍රහම් තුමාව නෙමෙයි, දරුවන්ගේ දරුවන්ගේ දරුවන්වත් ආශිර්වාද කරනවා කියලා උන්වහන්සේ කියනවා. බලන්න උන්වහන්සේගේ මතකය. ඔබ දැනෙන යහපත ක්‍රියාවක් කළොත් ඔබ විතරක් නෙමෙයි ඔබේ දරුවන්වත් ආශිර්වාද කරනවා. ඒ තමයි අපේ දෙවියන්ගේ හැටි. ඒ කොච්චර ඒ ගැන පැහැදුනාද කිව්වොතින් එහෙම මෙන්න ඒ විශ්වාසයේ පියා කරපු දෙයින් හින්දා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාවම දෙන්න කැමති වුණා. දෙදුතේ පිළිව එපා කියලා. ඒ වැඩේ කරන්න නම් එපා. අපි නම් කැමති වෙන්නේ නැහැ. අපි නම් වන්දනා කරන්නේ නැහැ යාට මිනිස්සෙක් වුණොත් එහෙම. නෑ ඔයාලා මොනා කිව්වත් මේක මිනිස්සෙක් මට මේ තරම් විශ්වාසයක් පෙන්නුවා. මිනිස්සු මට ආදරෙයි. මම මිනිස්සු වෙනුවෙන් ගිහිලා කැපෙලා මගේ පුතාව යවනවා ලෝකෙට කියලා මෙන්න දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුතාව වෙනවා. පුතේ ගිහිල්ලා ඔයා පරිත්‍යාගයක් වෙලා මිනිස්සයව ගලව ගන්න කියලා. අන්න දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කැපකිරීම. උන්වහන්සේ යන්න පුළුවන් දුර. අපි කරන්නේ පොඩි දෙයක්. උන්වහන්සේ වගේ මහා පරිමාණෙන් මහා විශාල පරිත්‍යාග අපි වෙනුවෙන් කරනවා. මෙන්න මේකයි චතරික කාලේ අපි කියන්නේ මේ එක්වරු අල්ලන එක එක එක්කෙනාට පේන්න කරන්න එපා. ඒ කරන්න ඔයා හොරෙන් කරන්න ජේසුර විතරක් පේන්න කරන්න. ඒක ජේසුව සතුරු කරන්න විතරක් කරන්න. එක එක්කෙනාට නෙමෙයි ඒක. තව කෙනෙක් බලලා එයා ෆාස්ටිං කරනවා නේ, මස් කන්නේ නැහැ නේ, චතරික කාලේ අරක්කු බොන්නේ නැහැ නේ, බලන්න කොච්චර හොඳ කෙනෙක්ද කියලා වෙන අයගෙන් අහගන්න කරන්න එපා ඕක. මං කැමතිස්සෙම කියන්නේ කවුරු හරි දැනගත්තා නම් නතර කරලා දාන්න ඒක. ගෙදර අනිත් යට හොරෙන් කරන්න පුළුවන් නම් හොඳයි මේක. තනියම ජේසුටම ඔප්පු කරන්න ඒක. නැත්නම් පවුලක් හැටියට කාටත් කියන්නේ නැතුව ජේසුට ඔප්පු කරන්න ඒක. ඒ දෙක දැකලා හරි ආබ්‍රහම් තුමා ඔප්පු කරන්න ගියා වගේ තමන්ගේ පුතාව ඒ පරිත්‍යාගයේ දැකලා දෙවනහන්සේ ආශිර්වාද කරනවා වගේ ඔබව ආශිර්වාද කරනවාමයි. ඇයි? ඔබ ඒ දේ කරන්නේ දෙවියන් වෙනුවෙන්. මේ එක්වරු ශීලයයි දන් දීම මේ කාර්ය කරන දෙයක්. අපි දානි දෙන්න ඕන, අනිත් පැයට දෙන්න ඕන. මේකත් කරන්න ඕනේ හොරෙන්. මේවා සම්බන්ධයි එකිනෙකට. අපි මේ දානයක් දෙද්දී අපි ඒව කරන්නේ ටිකක් වැඩිපුර හම්බෙන සල්ලියෙන්. නැත්තම් අතේ තියෙන වැඩිපුර දෙයෙන්. ඒක නෙමෙයි නියම දානය කියන්නේ. ඒක නෙමෙයි. අපි දෙද්දී අපිට රිදෙන්න ඕන. මට නැතුව යන්න ඕන දෙයක්. මට වැඩිපුර තියෙන වෙලාවේ මම ෆ්‍රී. මේ දවස් මම ෆ්‍රී. ඒ හින්දා මම ඒලාට ආට දෙන්න. පොඩි ක්ලාස් එකක් මට ගාන ටිකක් කියා දෙන්න පුළුවන්. මම දැන් වැඩක්. මම හැන්දෑ 3ට ෆ්‍රී වෙනවා ඒලාට එන්න. එහෙම නෙමෙයි. මට රිදෙන්න ඕන. මේ වැඩේ මම නතර කරලා කරන්න ඕන. අන්න ඒකයි දාන දෙනවා කියන අර්ථයෙන් වැඩිපුර දෙය දෙන්නේ. ඒක වැඩක් නැහැ. මට රිදෙන්න ඕන මං දෙන දේ. මංගා තියෙන දේ දෙන්න ඕනේ. මට ඕන කරන දේ මං දෙන්න ඕනේ. ඒකයි දානයක් වෙන්නේ. ඒකයි පරිත්‍යාගයක් වෙන්නේ. ඒකයි එක්තරු වැල්ලීමක් වෙන්නේ. මේ ක්‍රද්දි යාඥාවක් කියන්න ඕන. මෙතනයි චාරික කාලේ වැඩිපුර යාඥා කරන්න කියන්නේ. ඒ කරන හැම වෙලාවකම ස්වාමිනී මම මේ කරන්නේ වහන්සේලුවෙන් කියලා සම්බන්ධ වෙන්න ඒ විශ්වීය බලයේ දෙවියන් සමග සම්බන්ධ වෙලා ඒ ක්‍රියාව කරන්න. මෙතනයි චාරිකයේ තියෙන්නේ. ඒ ක්‍රියාව දකින්න ස්වාමීන් වහන්සේ දෙවියන් සමග යාඥාවෙන් සම්බන්ධ වෙලා මට අවශ්‍යම දේ මම පරිත්‍යාග කරද්දි ඒක එක්තරු වැල්ලීමක්, ඒක දන් දීමක්, ඒක යාඥාවක් වෙද්දී මෙන්න ඒ වගේ ක්‍රියාවලට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඔබ පමණක් නෙමෙයි, ඔබේ පරම්පරාවම ආශිර්වාද කරනවා. උන්වහන්සේ මතක තියාගන්නවා. උන්වහන්සේට පේනවා. ඒ වගේම සමා සහෝදර සහෝදරිනී වැරද්දක් කරලා
ඒ වැරද්ද පාපයක් කරලා ඒ පාපයට සමාව ගන්න නැතුව ඉන්නවා නම් උන්වහන්සේ ඒකත් පේනවා. උන්වහන්සේ දඬුවම් කරනවා. විශේෂයෙන් යක්ෂයා පස්සේ යන පව්. යක්ෂයාට වන්දනා කරන පව්. හූනියන් ඔය විලාවල් බලන ඒවා ඒ වගේ විශ්වාස කරගෙන ගිහිල්ලා. එහෙමත් නැත්නම් අපි තව මේ පොඩි පොඩි දෙවිවරු පස්සේ දුවන ඒවා. දෙවියන් අමතක කරලා යනවා මතක තියලා උන්වහන්සේට දඬුවම් ලැබෙනවා. ඔබටත් දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලැබෙනවා ඒවා. සමාවිල්ල ගන්න ඉක්මනට මේ වගේ බහානක පව් වලට විශේෂයෙන්ම අනුගේ චරිත ඝාතන වලට සමාවිල්ල ගන්න ඉක්මනට අපි මේ පව් කිව්ව ගමන් ඉස්සරලාම මතක් එන්නේ ලිංගිකත්වයේ සම්බන්ධ පාපයක් තියෙනවද මගේ නැත්තම් ඒක නැත්තම් නෑ මම පව් කරලා නැහැ ඒව නෙමෙයි පව් ඒවත් පව් තමයි නමුත් ඒ ඉතහා ගිය විශේෂයෙන්ම අතපසු කිරීමේ පව් තව කෙනෙකුට උදව්වක් කරන්න තියදී මම කෙරුවේ නෑ උදව්වක් කරන වෙනකොට මම ඉතල විනාශයක් කරන්නේ ඒ වගේ දේවල් කරනවා නම් සමාවිල්ල ගන්න ඉක්මනටම සිත් හරව ගන්න ඔබේ පරම්පරාවේ මේ පාපේ හොදලා අරින්න දරුවන්ට යන්න දෙන්න එපා ඒක භයානකයි මේ චතරි කාලයල දෙන්නේ මෙන්න මේ වලට ඒ වගේ පව්වට සමාව පාපුච්චාරණයක් කරගන්න ඉක්මනට සමාව ඉල්ල ගන්න අවංකවම ඊට පස්සේ යහපත් ක්‍රියා පුළුවන් තරම් කරන්ඩ දෙවියන් සතුරු කරන්ඩ රහසෙන් උන්වහන්සේට පමණක් ආබ්‍රහම් කලා වගේ කරන්ඩ දෙවෙනහන්සේ උන්වහන්සේගේ පුතාව දෙන්න පුළුවන් උනේ ඒ තරම් දෙයක් කරන්න උන්වහන්සේ ඒ ආදරය දැක්ක හින්දා ඒ ආදරේ පෙන්නමු එහෙමනම් අද අපි ආඥා කරමු ස්වාමිනී මට ඕනයි ආශිර්වාදය මාව ආශිර්වාද කරන්න මම කරනවා ඒ මට තියෙන දේ අවශ්‍යම දේ මම පරිත්‍යාග කරලා ඔබ වහන්සේ වෙනුවෙන් මම ඔප්පු කරනවා ඒක මිනිස්සු වෙනුවෙන් නෙමෙයි ඔබ වහන්සේ වෙනුවෙන් මම ඒ දේ කරනවා කියලා අදිෂ්ඨාන කරගනිමු පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තගේ නාමයෙන්